ओम शांति। देदासी तुने अक्टूबर मसे विसी वेने दिन उदयसर मुरली बाप दादा मधुबर सारय सुमिहिरी दारुवनी ओबगे सिरुरु एतुलुव सियाल अमतक कर दमा एकायन पिया पमनक सिहिपत करन्न मंद ओब सबै दारुवन लेस हैंदिन वेन्नी एविट पमनाय ओबगे बुद्धिये दैन मेम पेरणी लोके इवत विय युतुय बाबागे प्रश्नय දැනුම පහසුවෙන් සනිටුහන්වන්නේ කුමන දරුවන්ගේ බුද්ධියද? බාබාගේ පිළිතුර සියලුම දැනුම පහසුවෙන් සනිටුහන්වන්නේ තම බැඳීම් විනාශ කර ඇති සහ පුළුල් සහ අසීමිත බුද්ධිය ඇති දුප්පත් දරුවන්ගේ බුද්ධියය. මේ මගේ ධනයයි හෝ මගේ සැමියා කියා සිතන අයට දැනුම ධාරණය කර ගැනීමට නොහැකි වන අතර ඔවුන්ට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට නොහැක. පියාට අයත් වීමෙන් පසුවත් ලෞකික නැකම් සිහිවීම යනු ඔබගේ විවාහ ගිවිසුම ස්ථිර නොමැති බවයි ඔවුන් කුඩම්මාගේ දරුවන් ලෙස හැඳින්වේ. ගීතය ඔබගේ මාවතේ දිවි ගෙවන්නත් ඔබගේ මාවතේ මිය දෙන්නත් ඕම් ශාන්ති. ඔය මිහිරි තම දරුවන්ට තමන්ටම ගීතයේ අර්ථ වටහා ගැනීමට පුළුවනි. ඔබ දැන් ජීවමානව සිටින අතරම පියාට අයත් විය යුතු අතර අපායේ උපරිම අගාධය ලෙස හැඳින්වෙන පැරණි ලෝකයාමත කළ යුතුයි අත්හැරිය යුතුයි. ඔබ අපායේ අන්ත අගාධය අමතක කර දිව්‍ය ලෝකයේ සිහි කළ යුතුය. තමන් ජීවාත්ම බව සලකා ඔබගේ පියාව සිහි කරන්න. පැරණි ලෝකය ඔබගේ බුද්ධියෙන් ඉවත් කළ යුතුය. මේ සඳහා උත්සාහයක් අවශ්‍යයි. එය උපතින් උපතට තිබෙන කර්මීය බන්ධනයකි. එය එක උපතක පමණක් කර්ම බන්ධනයක් නොවේ. නමුත් උපතින් උපතට ඇති එකකි. බොහෝ මිනිසුන් සමග බොහෝ පාපයන් සිදු කර තිබේ. ඒ සියල්ලන්ගේම ප්‍රතිවිපාක අත්විඳිය යුත්තේ උපත් ගැනීමෙන්ය. එබැවින් මෙම කර්ම බන්ධනයේ ලෝකය අමතක කළ යුතුයි. මෙය අපිරිසිදු ලෝකයක් සහ අපවිත්‍ර සිරුරකි. ඔබගේ බැඳීමෙන් ඉවත් කරගන්න. දුප්පත් අයට පහසුවේ ඔවුන්ගේ බැඳීම ඉවත් කර ගැනීමට හැකි නමුත් ධනවත් අයට මේ කිරීම අපහසුය. ඔවුන් සිතන්නේ ඔවුන් සතුටින් දිව්‍ය ලෝකයේ අසුන්ගෙන සිටින බවත් දුප්පත් අය සිටින්නේ දුකින් බවත්. ඇත්ත වශයෙන්ම මුළු භාරතේම දුප්පත්. නමුත් එයින්ද දුප්පත් අය විගසින් මෙම ඥානය ලබා ගනී. පියා මෙහි පැමිණෙන්නේ ඔවුන් වෙනුවෙන්ම පමණයි. දුප්පත් අයට වැඩි ආදායමක් ලැබෙයි. ඔබ සියලුම මධ්‍යස්ථාන දෙස බලන්නේ නම් ධනවත් අයට එහි සිටීමට හැකිවන්නේ කලාතුරකින්. පැමිණෙන ශ්‍රේණුවත් දුප්පත් දිවෙසවලින්ය. ධනවත් අයට ඔවුන්ගේ සැමියන්ගෙන් සතුට ලැබෙන බැවින් ඔවුන්ගේ බුද්ධියේ යෝගාව ඔවුන්ගෙන් ඉවත් නොවන්නේ මේ නිසයි. සාමාන්‍යයෙන් දැනුම ගන්නේ දුප්පත් අයයි. සියලු දෙනාම සිහි කරන පියා දුප්පතුන්ගේ ස්වාමියා. කෙසේ වෙතත් නාටකයට අනුව බැතිමතුන් දෙවියන්ව හඳුනන්නේ නැත. දෙවියන් බැතිමතුන්ගේ ආරක්ෂකයාය. ඔබට භක්තියේ ඵලය ලබා දෙන ඒකායන කෙනා, ඒකායන පියා, විභුක්තිය පිරිනමන්නාය. ඔය දරුවන් දැන් ඥානයේ කාරණා පිළිබඳව පියාට සවන් දෙනවා. මෙම ඥානය පුළුල් සහ අසීමිත බුද්ධිය ඇති සහ තම බැඳීම් විනාශ කර ඇති දරුවන්ගේ බුද්ධියේ සනිටුහන් වේ. තම බුද්ධියෙන් මේ මගේ සැමියා හෝ මේ මගේ ධනයයි සිතන අයට උසස් තත්ත්වයක් හිමි කරගත නොහැක. නිර්පාණ කරු සහ නිර්මාණය ගැන හැඳින්වීම ලබා දෙන අය සත්‍යයක් හිමි කරගන්න.
පියාව හඳුනා නොගෙන ඔබ උරුමයක් හිමි කරගන්නේ කෙසේද? මනාලය මනාලයා ලෙස හැඳින්වීමෙන් පමණක් යහපතක් සිදුවිය නොහැක. ඔහුව නොදැන ඔබ මනාලයා සමග විවාහ ගිවිස ගන්නේ කෙසේද? කුමාරියක් විවාහ ගිවිස ගැනීමට සිටින විට ඔවුන් ඇයට ඔහුගේ පින්තූරයක් පෙන්වයි. ඔහු අහවල් කෙනාගේ පුත්‍රයා වන අතර ඔහුගේ රැකියාව මෙයයි. පෙර කල ඔවුන් පින්තූරයක්වත් නොපෙන්වා නිකම්ම ඔවුන් විවාහ ගිවිස ගන්වයි. කෙසේ වෙතත් ඒ වුවත් ඔවුන් ඇයට ඔහුගේ රැකියාව ගැන කියයි. මෙහි සමහර දරුවන් ඔවුන්ගේ පියා හෝ මනාලයාව නොහඳුනයි. එබැවින් ඔවුන් විවාහ ගිවිස ගන්නේ කෙසේද? ඒ අංක අනුසාරයි. සමහරුන්ගේ විවාහ ගිවිස ගැනීම ස්ථිර නොවේ. ඔවුන් පාරලෞකික මනාලය සිහි නොකරයි. ඔවුන් දිගින් දිගටම තම ලෞකික මනාලයන් සහ ලෞකික නෑදෑකම් සිහි කරයි. එවිට ඉන් කියවෙන්නේ විවාහ ගිවිසුම ස්ථිර නැති බවයි. ඔවුන් කුඩම්මාගේ දරුවන් ලෙස හැඳින්වේ. ශක්තිමත් ස්ථාවර අය සැබෑ දරුවන් ලෙස හැඳින්වේ. සැබෑ දරුවන් සිටින්නේ ඉතා ටික දෙනකි. භක්තියට බොහෝ දෙනෙක් පැමිණියා. නමු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුර්වල විය. ඔවුන් තම මනාලයාව හැඳින ගන්නේවත් නැත. ඔබගේ අතල මත රසය තබා ගැනීමට නොහැකි ආකාරයේ සිහි කිරීමද ඉතරම් අපහසුයි. ඔබට නැවත නැවතත් බාබා අමතක වේ. වසර 25 හෝ 30 මෙහි හිඳ ඇති අයට පවා ඔහුව සම්පූර්ණයෙන් සිහි කිරීමට නොහැක. පාරලෞකික මනාලය උපතිසීකකට ඔබව දිව්‍ය ලෝකයේ අධිරාජ්‍යවරුන් සහ අධිරාජයන් බවට පත් කිරීමට යන බව ඔබ දන්නවා. ලෝකයේ මුල මැද සහ අවසානය ගැන දන්නා ඒකායන කිදා ඔහුයි. ඔහු මනාලියන්ට බොහෝසේ පහදා දෙන නමුත් ඒ තිබීදී ඒ ඔවුන්ගේ බුද්ධියේ සනිටුහන් වන්නේ නැත. ඔවුන්ගේ බුද්ධි පැරණි ලෝකයේ බන්ධන තුළ නොකඩවා සැරිසරයි. ඔවුන් බන්ධන තුළ සිටින බව ඔවුන්ට නොවැටහි. ඒ කායන කෙනා සමග සම්බන්ධතාවයක් තිබිය යුතුයි. ඉතිරි සියල්ල බන්ධනයි. ඔය දරුවන්ට විස්තර කර දී තිබෙන්නේ ඒ කායන කෙනා සමග සියලු සම්බන්ධතා පවත්වන්න. ලෝකයේ මුල මැද සහ අවසානය ගැන ඉගැන්වීම් ලබා දෙන ඒ කායන කෙනා වූයි. ඥානයේ ක්‍රියාකාරකම් කල්පෙන් භාගයක් පවතින බව සහ භක්තියේ ක්‍රියාකාරකම් කල්පයෙන් භාගයක් පවතින බව ඔබ දන්නවා. ඥානයේ ක්‍රියාකාරකම් තුළින් ඔබට උපත් 21කට උරුම හිමි වෙයි. එහිදී ඔබ සතෝ ප්‍රදානිය. පසුව සතෝ ප්‍රදාන තත්ත්වයේ සිට ඔබ සතෝ තත්ත්වයට පහළට පැමිණෙන අතර ඉන්පසු ඔබ රජෝ තත්ත්වයට ඇදවැටිය යුතුයි. සතෝ තත්ත්වය අවසන් වන විට දැල්මේ ක්‍රියාකාරකම් අවසන් වෙයි. තඹ යුගය සමගම භක්තිය ආරම්භයි. එම භක්තිය ආරම්භයේදී සතෝ ප්‍රදානිය. පසුව භක්තියද සතෝ රජෝ සහ තමෝ තත්ත්ව තුළින් යයි. භක්තියේ විට මිශ්‍ර වන බැවින් එය නොකඩවා පහත් වේ. මේ ගැන දැන ගැනීම සහ ඕනෑම කෙනෙකුට විස්තර කර දීම ඉතා පහසුයි. ඔය දරුවන් අපායේ උපරිම අගාධයෙන් ඔබගේ සියලුම නෑකම් බිඳ දමා ඒකායන කෙනා සමග සියලු සම්බන්ධතා පැවැත්විය යුතුයි. එක් පියා සමග සියලු සම්බන්ධතා පැවැත්වීම පුළුවන්. ඔබගේ පාපයන් අහෝසිවන්නේ පියා සිහි කිරීමෙන් පමණයි. දුප්පත් අය ඉතා හොඳින් උත්සාහ දරයි. එබැවින් ශ්‍රේෂ්ඨත්වය තිබෙන්නේ දුප්පත් අයටයි. පියාද දුප්පත් අය වෙනුවෙන් තමාව කැප කරයි. ආරම්භයේ බොහෝ ගෝපවරු එනම් සහෝදරයන් සහ මව්වරුන් සිටියා. දැන් බොහෝ දෙනෙක් අවසන් වී ඇති අතර ඉතිරිව සිටින්නේ ටික දෙනෙක් පමණයි. මව්වරුන් ටික දෙනෙක් පමණක් ඉතිරිව සිටි. ඔව්,
ධනවත්නි වෙසල සමහර ස්ත්‍රීන් තවමත් මෙහි සිටිනවා. මෞරකින සහ දේවියාදීන් සිටියා. ඔබ දැන් ප්‍රධාන දේ විස්තර කළ යුතුයි. සියලු දෙනාම සිහි කරන දෙවියන්ගේ හැඳින්වීම කුමක්ද? ඔබට රාජෝගාව උගන්වා ඔබව සාමාන්‍ය මිනිසකුගේ නාරායන් බවට පරිවර්තනය කරන පාරිශුද්ධකරු පියාව ඔබ හඳුනන්නේ නැත්නම් ඔබ නොකඩවා පාපයන් සිදු කර අඛණ්ඩව පියාට අපහාස කරනු ඇත. බොහෝ සම්මන්ත්‍රණ පැවැත්වෙයි. එහි විස්තර කිරීම සඳහා බොහෝ දක්ෂ මිනිසුන් අවශ්‍යයි. එය මෙසේ විස්තර කළ යුතුයි. වේදයන්හි වර්ණාව ඔබට වැටහෙන නමුත් ඒවාගෙන් අත්වෙන යහපතක් නැත. යහපතක් අත්වන්නේ අප හඳුනන නමුත් ඔබ නොහඳුනන පියාකෙන් පමණයි. එන්න එවිට අපි ඔබට විස්තර කර දෙන්නම්. පියාව හඳුනා නොගෙන ඔබ උරුමය හිමි කරගන්නේ කෙසේද? පියාගේ උරුමය වන්නේ මුක්තිය සහ ජීවන මුක්තියයි. මුක්තිය සහ විමුක්තියයි. මෙම දේවල් ගැන ඔබට පවසන්නේ පියා පමණයි. වෙනත් කිසිම දෙයක යහපතක් නොමැති බව ඔය දරුවන් සිහි කර යුතුයි. ඔබ පියාව සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන දැන සිටිය යුතුයි. මෙහිදීද කල්පයෙන් භාගයක් භක්තියේ ක්‍රියාකාරකම් තිබෙන අතර කල්පයෙන් භාගයක් විමුක්තිය ඥානයේ ක්‍රියාකාරකම් තිබේ. ඔවුන් සම්මන්ත්‍රණ පවත්ව නමුත් ඔවුන් පවා අවුලට පත් සිටී. ඔවුන්ට කිසිම දෙයක් වැටෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාට පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. බොහෝ දෙනෙකුට හැඳින්වීම ලැබී ඇති විට මෙසේ කියයි. ඔබ පින්තූර සමගින් අපට ලෝකයේ මුල, මැද සහ අවසානය ගැන රහස් කියා දෙනවා. ඒ විශ්මයකි. ඔය මවුන්ට බොහෝ කුල්මත් බවක් තිබිය යුතුයි. පිරිමින් උදව් කිරීමට සූදානම්ය. පියා උපදෙස් ලබා දෙන නමුත් ඒ ක්‍රියාවට නැංවිය යුත්තේ කුමාරයින් සහ මව්වරුන්ය. මෙකල කුමාරයින් සහ මව්වරුන්ට වැඩි ප්‍රශංසාවක් තිබේ. ස්ත්‍රීන් ආණ්ඩුකාරවරියන් සහ අගමැතිවරියන්ද වෙයි. එක් පසෙක එම ස්ත්‍රීන් සිටින අතර අනෙක් පස පාණ්ඩවයන්ගේ මව්වරුන් වන ඔය මව්වරුන් සිටිනවා. එය ඔවුන්ගේ රාජධානිය බැවින් ඔවුන්ට වැඩි උද්‍යෝගයක් තිබේ. ඔබට වර්ගාඩි 3ක භූමි ප්‍රමාණයක්වත් නැත. පියාව දරුවන්ට බොහෝ රහස් විස්තර කර දෙයි. ඔබට දැන් දිව්‍ය ලෝකයේ උරුමය හිමි වෙනවා. මනාලයා ඔබව සරසා ඔබව අධිරාජිනියන් බවට පත් කරවනවා. එවන් මනාලයකට ඔබගේ බුද්ධිය යෝගාවෙන් සම්බන්ධ නොකිරීම ඉතා විශාල වැරදීමක්. ඔහු ඔය දරුවන්ට බොහෝ සේ විස්තර කරයි. ඔබ ඔවුන්ට පැවසිය යුත්තේ ඥානය සහ භක්තිය අතර වෙනස පමණයි. ඔවුන් මෙසේ ගායනා කරන්නේ භාරතීය සෑම කෙනෙක්ම දුක ඇති විට. දෙවියන් සිහි කර නමුත් සතුට ඇති කල කිසිවෙක් ඔහු සිහි නොකරයි. සතුට ඇති විට කෙනෙක් ඔහු සිහි කරන්නේ කුමටද? එම නව ලෝකයේ දැන් ස්ථාපනය කෙරෙනවා. කෙසේ වෙතත් ඔබගේ සතුටේ මුළු උරුමයම ඔබ හිමි කරගත යුතුයි. එක් එක්කෙනා කෙතරම් දුරට වටින්නේද කියා මව සහ පියා දන්නවා. මරණය ලංවන විට ඔබට මෙසේ කියනු ඇත. ඔබ සම්පූර්ණයෙන් උත්සාහ දරා නොමැත. ඔබගේ තත්ත්වය මේ වී ඇත්තේ ඒ නිසයි. ඔබ කුමන ආකාරයේ පුරවැසියන් සේවකයන් වූ දාසයන් වන්නේද කියාත් ඔබට කියයි. ඔබට සෑම දෙයක්ම කියනු ලබයි. අච්චා, සමහර දරුවන් සිතන්නේ අද මායිතා හොඳින් මුරලිය කියෙව්වා. කෙසේ වෙතත් ඒ එසේ නොවීය. ඒ පැමිණ ඔබට උපකාර කළේ ශිව බාබාය. ඔබට තමන් ගැන අහංකාරකමක් නොතිබිය යුතුයි. පියා ඔබට උගන්වන අතර ඔබ ඉන්පසුව ඒ අන් අයට පවසනවා. පියා නොසිටියේ නම් ඒ ඔබගේ මුරලිය වන්නේ කෙසේද?
මුරලිදාර්ගේ දරුවන්ද මුරලිදරයන් විය යුතුයි. එසේ නැත්නම් ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට නොහැකි වෙයි. කෙසේ වෙතත් යම් යහපතක් තිබිය හැක. මධ්‍යස්ථානයක් විවෘත කරන විට බොහෝ ආශිර්වාද ලැබෙයි. ඔබ බොහෝ කාලයක් ඉගෙනගෙන ඇති බැවින් තමන්ම මධ්‍යස්ථානයක් විවෘත කර එහි සේවය ආරම්භ කළ යුතුයි. ඔබ ඉගෙන ගන්නා විට ඔබට අන් අයට ඉගැන්විය නොහැකිද? මිනිසුන් බ්‍රහ්ම කුමාරයන්ව ඉල්ලා සිටි. එබැවින් ඇතැම් විට ඔවුන්ට එතරම් දැනුමක් නොමැති බව බාබා වටහා ගනී. එසේනම් ඔවුන් මෙහි පැමිණ කරන්නේ කුමක්ද? බාබා විස්තර කරන්නේ වලාකුළු පැමිණ නැවුම් වී ඉන්පසු ගොස් දැක්විය යුතුයි. එසේ නොමැතිනම් ඔබ සත්‍යයක් හිමි කරගන්නේ කෙසේද? ඔබ මම බාබා කියයි. එබැවින් ඔබ අනිවාර්යෙන් සිහසුණක් හිමි කරගත යුතුයි. බාබාට යමක් දී තිබීමේ අහංකාරකම ඔබකින් කිසිවෙකුට නොතිබිය යුතුයි. ඔබ කිසිම දෙයක් නොදෙයි. එවිට බාබා ඔබට දියමන්ති පසෙක තබා සිප්පිකට දීමෙන් පවා නිදහස් වෙයි. අච්චා සුමිහිනි ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් නමවුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගේ ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගේ ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඔබගේ සියලුම සම්බන්ධකම් ඒ කායන කෙනා සමඟ පවත්වා අනේක බන්ධනවලින් ඔබගේ බුද්ධියේ යෝගාව ඉවත් කරගන්න. ඒ කායන කෙනා සමඟ පමණ ස්ථිරව විවාහ ගිවිස ගන්න. ඔබගේ බුද්ධියේ යෝගාවට සැරිසරන්නට ඉඩ නොදෙන්න. අංක 2. පියාමින් මුරලිදර කෙනෙක් වන්න. ඉතා හොඳින් මුරලිය කියූ බවට අහංකාර නොවන්න. වලාකුලක් වී තමන් උපුරවා සෑම තැනකටම ගොස් වස්සන්න. ඔබ ඉගෙනගෙන තිබේ එබැවින් ඔබ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතුයි. වරදානය, ඔබ විශේෂ ජීවාත්මයක් වී පරම පියාව ඔබ ඉදිරියේ තබා ගැනීමෙන් ඊර්ෂ්‍යාවේ පාපය සිදු කිරීමෙන් තමන්ව බේරා ගනිත්වා. බාබා විස්තර කරනවා බ්‍රාහ්මින් ජීවාත්ම අතර ඇති සමාන බව නිසා ඊර්ෂ්‍යාව පැනනගෙන අතර ඊර්ෂ්‍යාව නිසා සංස්කාර ගැටුම් ඇති වේ. කෙසේ වෙතත් මෙහිදී ඔබට සමාන කෙනෙක් විශේෂ කාර්යයකට උපකරණයක් වන්නේ නම් ඔහු උපකරණයක් බවට පත් කළේ කවරෙක්ද කියා විශේෂයෙන් සිතන්න. පියාව ඔබ ඉදිරියට ගෙන එන්න. එවිට ඊර්ෂ්‍යාවේ ස්වરૂපයෙන් නැති මායා පැනයයි. ඔබ කෙනෙකුගේ යම් දෙයකට අකමැති නම් උඩ සිටින කෙනාට ඊර්ෂ්‍යාව ඇතිව නොව සුබ පැතුම් සමගය බාර කරන්න. ඔබ එකිනෙකා සමග වේගයෙන් දිව යන්න. නමුත් අන් අය සමග තරඟ නොකරන්න. එවිට ඔබ විශේෂ ජීවාත්මයක් වේ. පාඨය, පරම පියාව ඔබගේ සහකරු කර නොබැදි නරඹන්නෙක් පිලසින් මායාගේ ක්‍රීඩා නොකඩවා නරඹන්න. ඕම් ශාන්ති. මාතේශ්වරීගේ ශ්‍රේෂ්ඨ වදන්. මාතෘකාව, මගේ සැබෑ අරමුණ කුමක්ද? ප්‍රථමයෙන් තමන්ගේ සැබෑ අරමුණ කුමක්ද කියා දැන සිටීම අවශ්‍යයි. එයත් බුද්ධියෙන් ඉතා හොඳින් ධාරණය කරගත යුතුයි. මන්ද ඔබට තමන්ව එම අරමුණේ සම්පූර්ණයෙන් ස්ථාවර කර ගැනීමට හැකිවන්නේ විට පමණයි. මගේ සැබෑ අරමුණ වන්නේ ජීවාත්මයක් වන මා එම පරම ජීවාත්මයේ දරුවෙක්. මුලින්ම කර්ම තීත්‍ර සිටි අතර පසුව මට මාව අමතක වීමෙන් මා කර්මයේ බන්ධන තුලට පැමිණියා. දැන් නැවතත් එය සිහිපත් කිරීමෙන් සහ දෙවියන් සමග යෝගාවේ සම්බන්ධ වී සිටීමෙන් මා සිදු කර ඇති පාපයන් මා අහෝසි කර ගන්නවා. එබැවින් මගේ අරමුණ වන්නේ
ජීවාත්මය වනමා දෙවියන්ගේ දරුවේ කෙසේ වෙතත් යමෙක් තමන් දේවතාවක් බව සලකා එම ස්ථිතියේ ස්ථාවරව සිටින්නේ නම් ඔහුට දෙවියන්ගේ ශක්තිය ලබා ගැනීමට නොහැකි වන අතර ඔහුගේ පාපයන් දහෝසි නොවේ. අපට දැන් මෙම සම්පූර්ණ ඥානය තිබෙනවා. දෙවියන්ගේ දරුවෙක් වන ජීවාත්මය වන මා කර්මසීත්‍රී අනාගතයේදී ජීවන මුක්තියෙන් සිටීමේ දේවතා තත්ත්වය හිමි කරගන්නවා. මෙම අරමුණ තබා ගැනීමෙන් ඔබට බලය ලැබේ. මිනිසුන් සතුට සාමය සහ පවිත්‍රතාවයට ඇලුම් කරන නමුත් එය ලබා ගැනීමට හැකිවන්නේ සම්පූර්ණ යෝගාව තිබෙන විට පමණයි. දේවතා තත්ත්වය අපගේ අනාගත ප්‍රතිලාභයයි. අපගේ උත්සාහය අපගේ ප්‍රතිලාභ වලින් විනාශය. මෙම අරමුණද විනාශය. පවිත්‍ර ජීවාත්මයක් වන මා අවසානයේ දෙවියන් බවට පත්වනවා යන අරමුණ මට නොතිබිය යුතුයි. නැහැ, කෙසේ වෙතත් මා දෙවියන් සමග යෝගාවී සිට පවිත්‍ර ජීවාත්මයක් විය යුතුයි. ජීවාත්මයක් පරම ජීවාත්මය බවට පත්වනවා නොවේ. දෙවන මාතෘකාව මෙම අවිනාශී ඥානයට බොහෝ නම් ලබා දී තිබේ. මෙම අවිනාශී දේවමය දැනුමට බොහෝ නම් දී ඇත. සමහරු මෙම ඥානය අමෘතය ලෙස හඳුන්වන අතර තවත් අය එය තෙලක් ලෙස හඳුන්වයි. ගුරු නානක් පැවසුවේ ගුරු දැනුමේ පෙර ලබා දෙන විට සමහරු මෙම ඥානය ඥානෙහි වර්තාව ලෙස හඳුන්වා ඇත. මන්ද මුළු ලෝකයේම නැවතත් නැවුම් වී කොළ පැහැගැන්වෙන්නේ මෙම ඥානීය. සියලුම සමෝ ප්‍රදාන මනුෂ්‍යයන් සතෝ ගුණී වී ඥානයේ තෙලෙන් අන්ධකාරය පිටමන් කෙරෙයි. පාපයන් පහේ ගින්නෙන් දැවෙමින් සිටින මිනිසුන් ඒ මගින් සිසිල් වන බැවින් මෙම ඥානය අමෘතය ලෙස හැඳින්වයි. බලන්න, ගීතාවේ දෙවියන් ඉතා පැහැදිලිව පවසන්නේ කාමයෙන් පිරී සිටින අය සහ කෝපය ඇති අය සිටිනවා. එයිට පාපයන් පහේ ප්‍රධාන බීජය වන කාමය පළමු වෙන්නයි. බීජය ඇති විට කෝපයේ, තණ්හාවේ, බැඳීමේ සහ අහංකාරකමේ ගස ඉන් වර්ධනය වී මිනිසුන්ගේ බුද්ධියෙන් ඉන් දූෂිත වෙයි. දැන් එම බුද්ධි තුළට ඥානය ධාරණය කිරීම සිදුවෙයි. බුද්ධියක් තුළට ඥානය සම්පූර්ණයෙන් ධාරණය වුණු විට එවිට පාපයන්ගේ බීජය අවසන් වේ. සන්‍යාසයෙන් සිතන්නේ පාපයන් පාලනය කිරීම ඉතා අපහසු බවයි. නමුත් සන්‍යාසීන්ට මෙම ඥානය නැත. එවින් ඔවුන් මෙම ඉගැන්වීම් ලබා දෙන්නේ කෙසේද? ඔවුන් ඉල්ලන්නේ ඔබගේ විනය නීති පවත්වා ගන්නා ලෙස පමණයි. කෙසේ වෙතත් මුල්ම විනය නීතියේ ඌයේ කුමක්ද? අද එම විනය නීතියෙන් කඩකර ඇත. අති විශාල වෙනසක් තිබේ. ඔවුන්ගේ ඌයේ තම නිවෙස්වල ජීවත් වන අතර පාපයන්ගෙන් තොරව රැඳී සිටි සන්නිමේ සහ රිදී යුගමයේ දේවතාවන්ගේ විනය නීතිමාලාවයි. දැන් අද එම සැබෑ විනය නීතිමාලාව කොහෙද? මෙතලොවුන් වැරදි දූෂිත විනය නීතින් රකින නමුත් මනුෂ්‍යයන්ගේ ප්‍රථම වගකීම කුමක්ද කියා කිසිවකු නොදනි. ඔවුන් නිකම්ම පතුරුවා හරින්නේ තම විනය නීතිමාලාවන් තුළ සිටීමේ ඥානය පමණයි. නමුත් මනුෂ්‍යයන්ගේ ප්‍රථම විනය නීතිමාලාව කුමක්ද කියාවත් ඔවුන් නොදනි. මනුෂ්‍යයන්ගේ ප්‍රථම විනය නීතිය වන්නේ පාපයෙන් තොරව රැඳී සිටීමයි. ඔවුන් මෙම විනය නීතිය තුළ සිටිනවාද කියා යමකුගෙන් විමසනු ලබන්නේ නම් ඔවුන් පවසනු ඇත්තේ වර්තමානයේ අද කලියුග ලෝකයේ පාපයෙන් තොරව සිටීමට මට එඩිතරකමක් නැත. යමකට විනය නීතියෙන් තුළ සිටිමින් පාපයෙන් තොරව සිටින ලෙස පැවසීමෙන් පමණක් එම කෙනා පාපයෙන් තොර බවට පත් නොවේ. පාපයෙන් තොරවීම සඳහා ඔබ ප්‍රථමයෙන් මෙම ඥානයේ අතිපතෙන් පාපයන් පහේ බීජය අවසන් කළ යුතුයි. මන්ද පාපයන් අහෝසි වන්නේ
evita pamanai. Acha, Om Shanti.